මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ Neth FM Unlimited History විදෙස් දේශන මාලාවේ දෙවන නැවතුම මැද පෙරදිග බහරේන් දේශයට ඔබත් හෙලෙක් නම් බහරේන් දේශයේ අශ්රෆ් සම්මන්ත්‍රණ ශාලාවට ඔක්තෝබර් 20 වෙනිදා ඔබේ දූ දරුවන්ද කැටුවෙන්න ඔබටත් ඔවුන්ටත් අභිමානවත් රටක් හිමි බව කියා දෙන්න. වැඩි විස්තර සඳහා බහරින් මිතුරන්ගේ මෙම අංක අමතන්න වසන්ත 34.58.59.10 ජනක 37.23.12.80 සංවිධානය පිපිතුළු ශ්‍රී ලාංකික පරපුර. මේ ලන්දේසින්ගේ කාලයේදී යාපනයේ හිටපු ඇතැම් අය නැවත හින්දු දහම වළඳා ගැනීමට අයදුම් කළා. හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඔවුන් තමයි ඉස්සෙල්ම හාල් වලින් බියර් පෙරන්න පටන් ගත්තේ. මේ කාලේ තව ප්‍රවණතාවක් ඇති වෙමින් ආවා. ඒක ලන්දේසින්ගේ ඇහැට වැටුණු කුණක් වගේත් වුණා. මොකද රජුරු බ්‍රිතාන්‍ය හා ඩෙනිෂ් ජාතිකයන් සමග සම්බන්ධතා පවත්වන්න අදහස් කළා. කවුද ඩෙනිෂ් ජාතිකයෝ කියන්නේ? History. අපේ ජාතික කතාව. හරි, අපි අපේ සාකච්ඡාවට නැවත පිවිසෙමු. අද අන්ලිමිටඩ් හිස්ටරි 178 වෙනි වැඩසටහනේ 3 වෙනි කොටස. අපි මේ ලන්දේසි සමය පිළිබඳව තාමත් කතා බහ කරගෙන ඉන්නේ. ඒ අතරතුර අපි ඔබට මතක් කරනවා මේ මාසේ 20 වෙනිදා මේ එළඹෙන සිකුරාදාවේ අපි බහරේන් දේශයට එනවා මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග අපේ අන්ලිමිටඩ් ඩිස්ට්‍රි විදේශ දේශන මාලාවේ දෙවැනි පියවර හැටියට බහරෙන් දේශයේ අශ්රොෆ් ශාලාවේ හවස 6ට නොමිලේ ඔබ වෙනුවෙන් අපේ උරුමය සොයා යන කාල පරිච්ඡේදයක් අපි වෙන් කරන්න ලෑස්ති. ඉතින් මේ ඔබට කතා කරන්නටත් ඒ අශ්රොෆ් ශාලාවට හවස 6ට එන්න පුළුවන්. වැඩි විස්තර ඕනනම් මේ බලන් ඉන්න අයට අපි දුරකථන අංකයක් දක්වනවා අපේ YouTube වැඩසටහනවල. ඉතින් මේ පල්ලෙහා දක්වන දුරකථන අංකයට කතා කරන්න, කතා කළොත් විස්තර දැනගන්න පුළුවන්. කතා කරන්නටත් ඔබට නොමිලේම ඇවිල්ලා ඒ වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. අපේ බහරෙන් ඉන්න මිත්‍රයින්ට මතක් කරන්නේ සර්, අපි ලන්දේසි ගැන කතා කරගෙන ඇවිල්ලා මේ යාල්පානම් වයිපමාලේ කෘතිය ගාවෙන් තමයි අපේ මේ කොටසට ඒගොඩ වුණේ. ඔව්, ඇත්තම අපි අවසානට කතා කරේ වෙල්ලාලවරු. වෙල්ලාලවරු, ඒකනේ අර කෘතිය ගන්න උනේ. ඔව්, ගන්න උනේ. ඉතින් මේ වෙල්ලාලවරු කියලා කියන්නේ වෙල්ලාලවරු අඳුර ගන්න පුළුවන්. වෙල්ලාලවරුන්ගේ නම් ගත්තොත් බොහෝ විට වෙල්ලාලවරුන්ගේ නම් අවසන් වෙන වචන කීපයක් තියෙනවා. සමහරු රායන් කියන වචනයෙන් ඉවර වෙනවා. සමහරු ඉවර වෙනවා තේවන් කියන වචනයෙන්. වාසුතේවන්, අපි දේව කියලානේ කියන්නේ, වාසුදේවනේ, වාසුතේවන්. එතකොට මුදලි කියන වචනෙනොත් ඉවර වෙනවා. මුදලිදරන් මුදලි කියන වචනේ සම්බන්ධ වෙනවා. මාප්පනන් කියන වචනෙනොත් තියෙනවා. ඔය වගේ වචන තියෙනවා. මලවන් කියලා ඉවර වෙනවා. මේ වගේ ඒ අය තමයි මේ වෙල්ලාලවරුන් කියලා සාමාන්‍යයෙන් සැලකුවේ. ඔය වෙල්ලාල කියන වචනෙට මඩපල්ලි කියලා තිබුණා මේ සමාන නමකුත්, මඩපල්ලිවරු. නමුත් ඒ මඩපල්ලි කියන එක මේ අතුරුදහන් වෙලා කියලා එක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. මං හිතන්නේ වෙල්ලාලවරුන්ගේ යම් කොටසකට මඩපල්ලිවරු කියලා ඇඳින්නෙව්වා. ඉතින් කොහොම හරි මේ ලන්දේසි ජාතිකයෝ මොකද කළේ? ඒගොල්ලෝ ඒ පැත්තෙන් බැලුවම හරිම උපාය මාර්ගයයි කියලාත් හිතනවා නුවන්. මේ මොකද මේ ඒගොල්ලෝ බැලුවා යාපනයේ පාලනය යාපනය අයටම පවරා දෙන්න. පෘතුගීසි ජාතිකයන් හිටියේ කලින් තනතුරු දැරුවේ. ඉතින් ඒ පෘතුගීසි ජාතිකයෝ දරපු තනතුරු වලට උතුරේ ප්‍රභු යයි සම්මත, ඔවුන් සම්මත කරගෙන තියෙන ජන කණ්ඩායමක වඩා හිතවත්, නිහතමානී, විශ්වාස සහගත, පක්ෂපාතී අය තෝරගෙන ඔවුන්ට පාලන බලය පවරා දුන්නා. ඒ වගේම තවත් විශේෂතාවක් තිබුණ ලන්දේසින්ගේ, ඔවුන් කිසිම දවසක ආගම, කතෝලික ආගම පැතිරවීම බලෙන් කරන්න උත්සාහ ගත්තේ නැහැ. අපි දන්න පෘතුගීසි ජාතිකයන් ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. අනිත් එක මං හිතන්නේ මේ ලන්දේසින් කතෝලිකයින් නෙමෙයි, ඔවුන්
ප්‍රප්‍රමාදු ප්‍රප්‍රමාදු ප්‍රොටෙස්ටන්ට් ප්‍රොටෙස්ටන්ට් ප්‍රප්‍රමාදු ආගම රිෆෝමේෂන් චර්ච් කියන එක ඩච් රිෆෝමේෂන් ඩච් රිෆෝමේෂන් ඉතින් ඔවුන් ඔවුන්ගේ දහම ප්‍රොටෙස්ටන්ට් දහම ප්‍රචලිත කිරීමට එහෙම බලෙන් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන් කරපු විශේෂයක් තමයි ඔවුන් ආගමික අධ්‍යාපනයට නැඹුරු කරවීමට උත්සාහ ගත්ත කට්ටිය විතරක් නෙමෙයි නිකන් අධ්‍යාපනය ප්‍රචලිත කරන්න ඕනේ කියලා ලන්දේසින්ගේ ලොකු අදහසක් තිබුණා. ඉතින් පාසල් යාම අනිවාර්ය කළා. පාසල් යාම අනිවාර්ය කළා. ඒ විතරක් නෙමෙයි පාසල් නොගියොත් කෙනෙක් ඒ අයගෙන් දඩාය කර ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පැවරුවා. ඒ කියන්නේ විදුහල්පතිවරයාට දඩ ගෙවන්න ඕන පාසල් නොගියොත්. ඉතින් ඒ වගේ මේ අධ්‍යාපනය අධ්‍යාපනයේ සියලු දෙනාටම බෙදා හදා දෙන්න ඔවුන් වැඩ කටයුතු කරා. දැන් ලන්දේසි ජාතිකයෝ උන්ට ඕන කමක් තිබුණා නම් හිතන්න තිබුණා මේ අයට අධ්‍යාපනය නොදී හිටීම තමයි අපිට මේ අය සූරා කණ්ඩ තියෙන හොඳම ලේසි මාර්ගය කියලා. එහෙම හිතන්න තිබුණා නමුත් ලන්දේසීන් එහෙම කල්පනා කරේ නැහැ. ඔවුන් මේ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට උත්සාහයක් දැරුවා. ඒ වගේම නීතිය සම්බන්ධයෙන් උතුරේ නීතිය සම්බන්ධයෙන් නුවන් තේසවලාමේ නීතිය අපි දන්නවනේ උතුරේ පාවිච්චි කරනවානේ හින්දුන් අතර. ඉතින් මේ තේසවලාමේ නීතිය ක්‍රියාත්මක වෙන්න උන් නිදහස ලබා දුන්නා. ඒ නීතියේ යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම් රෝම ලන්දේසි නීතියෙන් ඒ කොටස පිරෙව්වා. ඒ කියන්නේ යම්කිසි සමාජයේ පාලනය කිරීම සඳහා තේසවලාමේ නීතිය ප්‍රමාණවත් නොවුණු අවස්ථාවල ඒ කොටස පුරවා දැමීමට රෝම ලන්දේසි නීතිය පාවිච්චි කරා. ඒ විතරක් නෙමෙයි මේ ආගම සම්බන්ධයෙන් ලන්දේසීන්ගේ ප්‍රතිපත්තිය පේන හොඳම තැනක් තමයි අපි දන්නවා පෘතුගීසින් කාලයේදී බලෙන් කතෝලික ආගමට හැරෙව්වා බෞතිස්ම කරානේ. ඉතින් ඒ මේ වාර්තා තියනවා මේ ලන්දේසින්ගේ කාලයේදී යාපනයේ හිටපු ඇතැම් අය නැවත හින්දු දහම වළඳා ගැනීමට අයදුම් කළා. ඉතින් ලන්දේසින් එකට අනුමැතිය ලබා දුන්නා. උන්ට ඕන නම් හින්දු දහම අදහන්නේ කියලා. ඒ නිසා අපිට පේනවා ලන්දේසින්ගේ පාලනය විශ්ලේෂණාත්මකව බැලුවොත් එහෙම පෘතුගීසි පාලනයට සාපේක්ෂව යම්කිසි හිතකාමී බවක් මහජනයා වෙත තිබුණා. ඉතින් ඒක මේ මහජනයාට හිතකාමීව පාලනය කිරීමට වඩා ඔවුන් බැලුවේ පෘතුගීසීන් කරපු වැඩවලින් වෙච්ච හානිය ලන්දේසින් හොඳට දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බොහොම උපාය මාර්ගිකව මේ කටයුත්ත කළා. අනික ලන්දේසි වෙළඳ සමාගමක්නේ. ඉතින් සමාගමකින් මේක පාලනය වෙනකොට ඔවුන් ඒක කොහොමද යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට කරන්නේ? කියන්නේ සංවිධානාත්මකව ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ පාවිච්චි කරන්න කැමති නෑ. යම්කිසි සංවිධානාත්මක විදිහට කරන්නේ කොහොමද කියන එක ඔවුන්ට අවබෝධයක් තිබුණා. ඒ වගේම බලන්න මොවුන් ළමා විවාහ අධෛර්යමත් කළා. දැන් ඔය බ්‍රාහ්මණ හින්දු අතරත් තිබුණා ළමා විවාහ. ඉතින් ළමා විවාහ මේ අධෛර්ය කරා විතර ඒ අධෛර්ය කරා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් තිබුණා මේ ලස්කරිඤ්ඤ හමුදාවට මොකද කරන්න කියලා. අර පෘතුගීසීන්ට හිටපු සෙට් එක ලස්කරිඤ්ඤ හමුදාව. ඉතින් දැන් අර ලස්කරිඤ්ඤ හමුදාවක් නෙදැල්ලේ හිටියොත් එහෙම ප්‍රශ්න ඇති වෙනවානේ. ඒ කියන්නේ ආයුධ පුහුණු වෙන්න කරපු අය මානසිකත්වයේ තියෙන ඕනෙලඟ සිවිල් සමාජයට ආවොත් එහෙම ඒකෙන් ඇති වෙන්න පුළුවන් අනවශ්‍ය ප්‍රශ්න. ඒ නිසා ලන්දේසි ජාතිකයෝ මොකද කළේ? ලස්කරිඤ්ඤ හමුදාවේ හිටපු අයට බඩවැඩිලි ගන් දුන්නා. දමන්නේ දී බඩවැඩිලි ගන් අපි කාලයක් ඉවර අවස්ථාවකදී බඩවැඩිලි ගන් ජීවත් වෙන්න දෙන ගම ඉතින් මේ අයට ජීවත් වෙන්න ගන් දුන්නා. ඒ බඩවැඩිලි ගම් බාරේ වෙනම දිසාවේ කෙනෙක් හිටියා. ඒ දිසාවේ කෙනෙක් පත් කරා මේ ලස්කරිඤ්ඤ හමුදාවට. කියන්නේ අපි කියමු අර දැන් අපි කියන්නේ නිකන් ඩෙසර්ටර්ස්ලා කියලා කියන්නේ නේද? කියන්නේ යුද්ධයක් ඉවරුනහම විශාල හයි යුද කටයුතු වලට සහභාගී වෙච්ච පිරිසක් ඉතුරු වෙනවා. එතකොට ඒ අය වෙනුවෙන් මොකද්ද ගන්න තීරණය කියන එක ඒගොල්ලෝ හරි බොහොම කල්පනාකාරීව කළා. මොන තරම් ඉඩම් තිබුණා. ඉතින් ඒ බඩවැඩිලි ගම් කියන ඒවා ඒගොල්ලන්ට දුන්නා. ඒ වචනෙම තේරෙනවා ඒගොල්ලන්ට යැපෙන්ඩයි මේක දුන්නේ කියන එක. ඉතින් මේ වගේ හොඳ මේ වැඩ කොටසක් ඒගොල්ලෝ කළා. ඉතින් ওই දිසාවෙවරු පත් වෙලා හිටියා. විශේෂයෙන්ම ওই කොළඹ බහරව හිටපු පියරේ ඩියු පොන් කියන දිසාවේ. ඔහුට තමයි මේ කොළඹ බාරව දීලා තියෙන බාරව තුන පළමුනි දිසාව පියරේ ඩියු පොන්. ඔහුට බාරව තිබුණා ලොකු වැඩ වපසරියක්. පාරවල් ගිහ බලන්න ඕන. බෝක්කු හදන්න ඕන.
කානු පද්ධති නඩත්තු කරන්න ඕන, කෘෂිකාර්මික කටයුතු බලන්න ඕන. ඒතරක් නෙමේ, පල්ලි යනවාද කියලා මිනිස්සු බලන්නත් ඕන. ඒ කියන්නේ ආගමික ආගමික කටයුතු වල බලපෑම ඇති කරේ නැහැ. හැබැයි පල්ලි යනවාද කියලා බැලුවා. පල්ලි යනවාද කියලා බැලුවා. ඒ කියන්නේ ආගමක නිරත වීම කියන එකයි මම අපේක්ෂා කරේ. ඉතින් පල්ලි යනවාද කියලා බැලුවා. ඉතින් පල්ලි යනවාද කියලා බලලා දිසාවේ කෙනෙක් පල්ලි යන්නේ එක බලන්න තව නිලධාරීන් දාලා ඉන්නද මිනිස්සු පල්ලි යනවාද කියන එක. ඉතින් පල්ලි යනවනම් පල්ලි යන අයටත් ප්‍රසාදයක් ලැබුණා. හැමදාම පල්ලි යන අයට අයිතිවාසිකමක් තිබුණා බලපත්‍රයක් ලබා ගන්න බක්කරේ කෙනෙක් වෙන්න පාම් පොච්චන්න. ආහහ හැම කෙනාටම පාම් පොච්චන්න දුන්නේ නැහැ. හැමදාම පල්ලි යන නම් විතරයි පාම් පොච්චන්න බලපත්‍රයක් ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ බක්කරේ කෙනෙක් වෙන්න තිබිච්ච සුසුකම තමයි නියමිත විදිහට පල්ලි යන එක. ඒ කියන්නේ ආගමික කටයුතු හොඳින් කරගෙන යෑම. ඒ කියන්නේ අහන්න පුළුවන් ඉතින් පල්ලි හැමදාම ගියාම එයා හොඳද හොඳ කෙනෙක්ද ආගම අදහනද? ඒක නෙමේ අදාළතාවය. ඒ කාලයක තියෙන්න ඇතිනේ යම් කිසි ක්‍රමයකට නේද? කියන්නේ ඔහු දේව ගතිවරු ආශ්‍රය කරනවා. නේද? යම් කිසි හික්ම. කෑමනේ හදන්නේ. ඉතින් කෑම අනිත් මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැතුව හදනවා කියන්නේ. හානියක් වෙන්නේ නැතුව හදන්න ඒ අදහස එතන තියෙනවානේ. ඉතින් ඒකත් හරි හොඳ දෙයක්. ඒක මේ බේකරි අවසරය ලබා දෙන එක හැමදාම පල්ලි යන අයට. ඉතින් හැබැයි තවත් වැඩක් කරා මේගොල්ලෝ. බලන්න මේ මිනිසුන්ගේ තියෙන මේ අදහස් කියන ඒවා. ඒ තමන්ගේ ලාභේ උදෙසා තමයි මේවා කළේ. මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය මොවුන් පාලනය කළා. කියන්නේ මුස්ලිම්වරුන්ට කියන්නේ ඉස්ලාම් භක්තිකයින්ට කරන්න පුළුවන් වැඩ පාලනය කරා. ඒ කියන්නේ ඔවුන්ගේ ජනවාස ඔවුන්ව යොමු කරා කෘෂිකාර්මික කටයුතු හා නාවික ගමන් වලට. ඒ පැත්තට ඉබේම යොමු වෙන විදිහට අවශ්‍ය ප්‍රතිපාදන සංශෝධනය කළා. අපි දන්නේ නැහැ ලන්දේසි ජාතිකයන් මොකක්ද ඒක අදහස් කරගෙන සමහර විට අරාබි වෙළඳාමත් එක්ක සම්බන්ධ වීම, ඒක ඒගොල්ලන්ගේ කුරුඳු වෙළඳාමට කුළුබඩු වෙළඳාමට යම් කිසි විදිහක බලපෑමක් ඇති වෙයිද වගේ අදහසක් තිබුණාද කියන එක අපිට කියන්න දන්නේ නැහැ. කොමහරි මේ මුස්ලිම් ව්‍යාප්තිය පාලනය කරා. ඒ වගේම මේ ලංකාවේ හිටපු වෙන යුරෝපීය ජාතික අපි අර බර්ගර්වරු කියලා කිව්වා. ඔව්. අර බර්ගර්වරු දිරිමත් කළා. බර්ගර්වරුන්ට පහසුකම් දීලා මේ එහෙම කරලා හුඟක් හොඳට දිරිමත් කළා. ඉතින් ඒ වගේම ලන්දේසි ජාතිකයෙන් තවත් කරපු දෙයක් තමයි ලන්දේසි ජාතිකයෙන් හා සිංහල කාන්තාවන් අතර තියෙන විවාහ පාලනය කළා. ඒවත් පාලනය කළා. ඉතින් මේකෙන් අදහස් කරන්න ඇත්තේ සමහර විට ලන්දේසි ජාතිකයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලන්දේසිවරුන්ගේ රට ඇතුලේ ලන්දේසිවරුන්ගේ තියෙන බලය මේ නිසා යම් කිසි විදිහකට දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන අදහසක් තියෙන්න ඇති. මොකද ලන්දේසි අය සිංහල කාන්තාව විවාහ වුණාට පස්සේ එපාරේ ඥාති තලපදියම් වෙන්න බලනවා. තලපදියම් වෙලා පෞල් ගස් ඇදිලා ඊට පස්සේ බිස්නස් එක කරගන්න අමාරු වෙනවනේ. පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙනවනේ. ඉතින් ඒ නිසා ඒක වෙන්න ඇති මේ සිංහල කාන්තාවොත් එක්ක මේ සම්බන්ධ වෙන එක යම් දුරකට පාලනය කරන්න ඔවුන් මේ උත්සාහ ගන්න ඇත්තේ. ඉතින් මේ වගේ වැඩ කටයුතු කීපයක්ම මේ කළා. ඉතින් තව හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඔවුන් තමයි ඉස්සෙල්ම හාල් වලින් බියර් පෙරන්න පටන් ගත්තේ ලංකාවේ. ඉතින් මේ ඒක අපි හොඳද නරකද කියලා මේ වැඩසටහන කියන්නේ යන්නේ නැහැ. ඒ කියන්නේ බියර් අපි දන්න විදිහට හාල් යොදාගෙන පෙරුවේ නෑනේ ලෝකේ. හරි. ඉතින් මේගොල්ලෝ මේ සහල් යොදාගෙන මොකද මේ එකෙන් අපිට පේනවා අර ලංකාවට ආපු ලන්දේසි ජාතීන් අතර ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ එහෙම යම් කිසි පානයකට මැදසාර. ඉතින් එහේ ඉඳන් ගේනවට වැඩිය මෙහේ හාල් වලින් හරි හදන එක හොඳයි කියලා හිතන්නද? හොඳයි කියලා හිතන්න ඇති. ඉතින් මෙහෙම කිව්වයි කියලා දැන් මේ අපේ හාල් ටික අරන් කවුරුත් බියර් පෙරන්නේ නැහැ. මොකද හාල් වලින් බියර් පෙරන එකටත් ඉතිහාසයක් තියෙනවායි කියලා ඒක ඉස්සරහට දාගෙන ඒ වැඩ කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මොකද අපේ රටේ ඉදිරියේදී හාල් නිෂ්පාදනය ගැන ලොකු අනතුරු ඇඟවීම් තියෙනවා. මේ නියං කාලයකට මුණ දීපු නිසා අපි ඉතින් මේ සහල් නිෂ්පාදනය ගැන අපි හුඟක් ප්‍රවේසම් වෙන්න ඕන, ගබඩා කරගන්න ඕන. සහල් මිල දැන් හුඟක් ඉහළට ගිහිල්ලා ජනතාවට ඒවා ලබා ගන්න අමාරුයි. ඉතින් කුකුඹුරු කෑල්ලක් කරගන්න නොයෙකුත් බාධාවල් තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා
මේ ආදර්ශයට ගත යුතු නැහැ. අපි මේ සඳහන් කරේ එකත් ඓතිහාසික දෙයක්. කතා ඓතිහාසික දෙයක්. මොකද අපිට මෑත කාලෙත් අහන්න ලැබුණා මේ සහල් වල සහල් බියර් පෙරීම සඳහා දෙනවා ඒක නවත්තන්න එහෙම කියලා පොඩක් මේ කාලකෝට්ටියක් අහන්න ලැබුණා. ඉතින් කොහොම හරි එහෙම කරා ඊළඟට උන් තව හොඳ වැඩක් කරා. ඔවුන්ගේ පෙරදිග ලන්දේසි වෙළඳ සමාගම යම් දුරකට සාමකාමී ස්ථාවරත්වයක් ලබා ගත්තයි කියලා පේන එක තමයි ඔවුන් ලංකාවේ හමුදාව 2000කට අඩු කළා. ලංකාවේ හමුදාව 2000කට අඩු කළා. එතකොට දැන් ඒ කියන්නේ ඒ බලන්න ලන්දේසි ජාතීන් මේ රටේ හිටියා, ඊට කලින් පෘතුගීසි ජාතිකයෝ හිටියා, මෙහෙන් සිංහල ජනතාව හිටියා, ලස්කරිඤ්ඤා හමුදාව හිටියා. ඒක ඔක්කොම කළා හමුදාව 2000කට අඩු කළා. නුවන් අපේ හමුදාව දැන් කීයක් විතර ඉන්නවද? සනේ මගේ ගණන් බැලීමේ හැටියට 2020 සංඛ්‍යාලේඛන වලට අනුව ලංකාවේ හමුදාව 310,000ක් දැන් ඉන්නවා. එතකොට ලන්දේසින් ලංකාවේ හමුදාව 2000කට අඩු කරයි කියලා කියන්නේ ඒකෙන් අපිට පිළිබිඹුන දේ තමයි ඔවුන්ට ලංකාවේ සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ යම්කිසි දැක්මක් හා විශ්වාසයක් තිබුණයි කියන එක. ඔවුන්ට ඕනුනේ නැහැ පෘතුගීසින් වගේ නිතරම ඉන්දියාවෙන් හමුදා ගෙන්නගෙන නැව් ගෙන්නගෙන මතකනේ අපි පෘතුගීසින් ගැන කතා කරනකොට හැම වෙලාවෙම කතා කරේ නැව් වෙනවා, නැව් මුහුදුබත් වෙනවා, වෙඩි බෙහෙත් බානවා වනේ අපි කතා කරේ. නමුත් මේ ලන්දේසි ජාතිකයන්ගේ මේ පාලන කාලය තුල ගැටුම් තිබුණා. ගැටුම් නැති වෙන්නේ නැහැ. මොකද හැම රටකම ආගන්තුකයෙක් ආවම ආගන්තුකයාගේ ආධිපත්‍යයට එරෙහිව දේශීය අයගේ ප්‍රතිවිරෝධතා ගොඩ නැගෙනවා. හරි ඩොමිනේෂන් ඇන් රෙසිස්ටන්ට් කියලා අපි නිතරම කියන්නේ. ඒ දෙක එකට එන්නේ, එක ඩයලෙක්ටිකයි, ද්වන්දාත්මක වශයෙන් එක එනවා. ඉතින් මේ එහෙම ගැටුම් නොතිබුණා නෙමෙයි. නමුත් සමස්තයක් ලෙස ගත් විට තවත් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ විශේෂයක් තිබුණා. මේගොල්ලෝ මේ බොහොම හොඳට සැලකුවා මේ වන්‍යාරවරුන්ට සහ ආදිවාසීන්ට. කියන්නේ අපේ වැදි ජනතාවයි වන්‍යාරවරුයි අතර ඒගොල්ලෝ හොඳ සහයෝගිතාවක් ගොඩනගා ගන්න මහන්සි ගත්තා. ඒ කියන්නේ ඒකෙන් අපිට පේනවා ලංකාවේ හිටපු සියලුම ප්‍රජාවන් එක්ක ජන කොට්ටාස එක්ක ලන්දේසින් ඊටාම සුහද සම්බන්ධතාවක් අරගෙන යන්න මහන්සි ගත්ත බව අපිට පේනවා. ඉතින් මේ හැබැයි ඉතින් අපේ අය ඒ සුහදතාවය එහෙමම පිළිගන්නත් සූදානම් වුණේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් වන්‍යාරවරු ටිකක් ආඩම්බරකාරයි. වන්‍යාරවරු උන්ගේ වන්‍යාර භාවය ගැන ටිකක් සැලකිල්ලෙන් හිටියේ. ඉතින් ඔය පණංගම කෛලවන්‍යා කියන වන්‍යාරවරයා ඔය වැන්ගොයින්ස් කියන මේ ලන්දේසි ප්‍රධානියා මේ ඒ පණංගම කෛලවන්‍යා එක්කට එන්න කියලා ආරාධනයක් ඇව්වා වැන්ගොයින්ස්. නමුත් මේ කෛලා වන්නියාරවරයා ඒක ප්‍රතික්ෂේප කරා. මම ඒ ආරාධනයට මම එන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මේ ටිකක් සැර විදිහටත් අපේ අය කටයුතු කළා ලන්දේසි ජාතිකේ. ඉතින් එහෙම වෙන එක සාධාරණයි. මොකද එක පැත්තකින් දැන් ඔය ආගන්තුකයා පිරිසක් නේ අපේ සාමාන්‍ය මිනිස්සු කිව්වේ මේ ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා. ඔව් ඉතින් එකපාරක් අත්දැකීමක් ලැබුවාම ඒ වැරදි ක්‍රියාකාරකම් වල මතකය ජනතාවගේ ඔළුවේ පරම්පරාවෙන් පරම්පරාවට තියෙනවා. අදටත් තියෙනවනේ. ඔව් අදටත් තියෙනවා. අදටත් තියෙනවනේ නේද? ඉතින් මේ ඒ නිසා මේ ඒ වන්‍යාරවරු අභිමානවත් ජන කොට්ටාසයක්. ඒගොල්ලෝ අභිමානවත් ජන කොට්ටාසයක්. ඉතින් මේ පණංගම කෛලවන්‍යාර් වැන්ගොයින්ගේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. දැන් අපේ සමහර රජවරු හිටියා මේ ලන්දේසි නිලධාරීන් ආවම එක්කන් ගිහිල්ලා දෝලාවල තියලා අරන් ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා රැකවල් කරුවෝ දාලා එහෙම පක්ෂපාතී බහොප් වෙන්නපු අයත් හිටියා. නැවත ඒ අතින් බැලුවම ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවම වන්‍යාරවරු බොහොම අභිමානවත් විදිහට මේ කටයුතු කළා. ඉතින් මේවා ඔක්කොම මෙහෙම වෙන අතරතුර මොකද වුනේ මේ දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලෙන තාම යන්නේ. දෙවන රාජසිංහ රජතුමාගේ තිබිච්ච හිතුවක්කාර අහංකාර ඒ ගතිගුණ අනක්ගුණක් අහන්න නැති ගතිගුණ නිසා දිනෙන් දිනම ඔහුගේ ජනප්‍රියත්වය බිඳ වැටෙමින් තිබුණා. අපි නමුත් අපිට මතකයි දෙවන රාජසිංහ රජුරෝ තමන්ගේ පාලනය පටන් ගන්න කාලේ කොයිතරම් අභිමානවත් ලෙස කටයුතු කරාද කියන එක. ඔහුගේ ඔව් රාජසිංහගේ නම ගත්තෙත් අර කිගිරි කුමරු සිහි වෙන්නනේ වගේ සිහි වෙන්න පළවෙනි රාජසිංහ රජතුමා සිහි වෙන්න තමයි
ඔහු රාජසිංහ කියන නම ගත්තේ. ඔහුට වෙන නමක් ඕනනම් ගණ්ඩක් තිබුණා. එම ගත්තේ නෑ. අරගෙන ඔහු ඒ වගේ මහා දේශාභිමානයක් තමයි පෙන්වේ වැඩ කරන්න. මන් දන්නේ නෑ මේක මොකද්ද විපත්තිකර යෝගයක්ද කියලා. මේ දේශාභිමානය පෙන්නමින් පටන් ගන්න අය හුඟක් අවසානයේ කෙලවර වෙන්නේ කේදාන්ත වලින්. මේ ඉතින් දෙවනි රාජසිංහ රජුරංගෙත් එහෙම වුණාට මතකනේ අර නිල්ලඹේ මාලිගාවේ එනකොට නිල්ලඹේ කැරැල්ලා එයාවේ අර දළදා මාලිගාවේ පෙරහැර ටැංගිලි ගහන්න ගිහිල්ලා එක නවත්තන්න අනවශ්‍ය වැඩක්. ඔය දීර්ඝ කාලයක් කරගෙන ආපේවා හිටි ගමන් නවත්තන්න ගියාම රජපුටු දාලා යන්න වෙනවා. මේ හොඳට පෙන්වන්නේ දෙවනි රාජසිංහ රජුරු. මේ මාලිගාවට රේස් පදිනා වගේම තමයි ඒ කාලෙත් වෙන්නත්තේ. අන්තිමට මේ ප්‍රශ්න නිසා කලබැගෙන හින්දා මේ මහා මාලිගාවේ ඉන්න බැරුව ගිහිල්ලා අන්න අර හඟුරන් කැද පැත්තේ මාලිගාවක ඉන්න උනා ගිහිල්ලා. ඉතින් ඔය සමහර ලන්දේසි තානාපතිවරුත් ගියේ එහෙ ඒ මාලිගාවට ගිහිල්ලා හම්බුනේ. ඉතින් මේ කොහොමයි රජුරන්ට වස දීලා ඝාතනය කරන්න වැඩ පිළිවෙලත් අපි ඒවා කිව්වා කලින් වැඩසටහන් වල. ඉතින් කොහොමහරි මේ රාජසිංහ රජුරන්ගේ මේ ජනප්‍රියත්වයේ ක්‍රමයෙන් බිඳ වැටෙන්න පටන් ගත්තා. ඉතින් ඒකම මේ මේ ඒ මහනුවර තිබිච්ච ප්‍රභාවත් යම් ආකාරයකට පිරිහෙමින් ගියා. මේ කාලේ තව ප්‍රවණතාවක් ඇති වෙමින් ආවා. ඒක ලන්දේසින්ගේ ඇහැට වැටුණු කුණක් වගේත් වුණා. මොකද රජුරු බ්‍රිතාන්‍ය හා ඩෙනිෂ් ජාතිකයන් සමග සම්බන්ධතා පවත්වන්න අදහස් කළා. කවුද ඩෙනිෂ් ජාතිකයෝ කියන්නේ? ආ කට්ටිය. ඩෙනිෂ් කියලා කියන්නේ හරනම් ඩෙන්මාර්ක්වරු. ඩෙන්මාර්ක් වෙන්න ඕනේ නේද? ඩෙන්මාර්ක්නේ. ඩෙන්මාර්ක්වරුයි බ්‍රිතාන්‍ය දැන් ඩෙන්මාර්ක්වරු එතරම් ප්‍රබල වුණේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඉන්දියන් සාගරයේ ප්‍රබලයි. හරි. එතකොට මොකද ඩෙනිෂ් ජාතික නැව්, ඩෙන්මාර්ක නැව් සහ බ්‍රිතාන්‍ය නැව් අග්නිදිග ආසියාව දක්වාම යාත්‍රා කළා. ඒ යාත්‍රා කරන අතරතුර නුවන් ඒ නැව් ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා නැවැත්තුවේ කොට්ටියාරම් සහ තිරුකුණාමලේ නැව්වල. මොකද ඉන්දියාවේවත් නැහැයි කියලා තියෙනවා නැව් ප්‍රතිසංස්කරණය කරගන්න ඒ තරම් පහසුකම් තියෙන වරායන් දෙකක්. ඉතින් ඔවුන් මේ වරායන් වලට ආවා. මේ එන එක කොහොමද බලපෑවේ කියන එක අපි ලබන සතියේ කතා කරමු. එහෙනම් අපි සමු ගන්නවා. අපි ඔබට ආරාධනා කරනවා බහරෙන් දේශයේ ඉන්න උදවියට ලබන සිකුරාදා අපිව හම්බෙන්න එන්න, කතා බහ කරන්න, අපේ ඇයි හොඳයි කමලුත් කරගන්න. එහෙනම් අපි බහරෙන් ගියත් ලබන සතියේ ඊළඟ සමුදත් සුපුරුදු විදිහටම අනිමිල ඩිස්ත්‍රික්ට් රැගෙන එනවා. ඔබ සැම දෙනාටම ආයිබුවන්. එහෙනම්